Mulati Wanantare Tulapiti, LTTE Kanduru, Ilaka Gatakaraganimin, Prahara Ilakarana, Wanni Mehume, Panasnavana Sen Anke, E. Saha, other Ilakala Prahara Valin, Mulati U, Andan Kulam, Wanarakshite, Maime U, Mima Bankarapella, Vinashakari Metasamatuna. මේ සමග මුලතු කැලේ තුල තම ඉදිරි ආරක්ෂකවලල්ල තවත් ඉදිරියට ගෙන යාමට යුදහමුදාවට හැකිව තිබෙනවා. මුලතු වනාන්තරය තුල පිහිටි බුරුත නැදුන් කළුවර වැනි ගස් කපා එම ශක්තිමත් දැව කඳන් බංකර සාදා ගැනීමට LTTE යොදාගෙන තිබෙනවා. මුලතු වනාන්තරය තුල මෙම බංකරවල ඉදිරිපස වූ කැලෑ ප්‍රදේශයේ දැවැන්ත වෘක්ෂ යට පිහිටි කුඩා ගස් කපා ඉවත්කොට විවෘත භූමි LTTE නිර්මාණය කර තිබෙනවා. යුද්ධ හමුදාව ඉදිරියෙන් පැමිණීමේදී දුර සිට නිරීක්ෂණය කිරීම මෙහි අරමුණයි. බංකර පද්ධතිය ඉදිරියෙන් නිර්මාණය කළ මෙම විවෘත භූමියේ බිම්බෝම්බ හා මර උගුල්ද යුද හමුදා ගමන වැළැක්වීමේ අරමුණින් බහුලව අටවා තිබෙන බව හමුදාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම උපක්‍රම පරාජයට පත් කරමින් බංකර අත්පත් කර ගැනීමේදී ඇතැම් ත්‍රස්තවාදීන් අවි ආයුධ පවා අතහැර පලා ගිය බව හමුදාවට යන් ප්‍රකාශ කරනවා. බලහත්කාරයෙන් ගෙන එන දෙමළ තරුණ තරුණියන්ට සන්නද්ධ පුහුණුව ලබා දෙන ප්‍රධාන පුහුණු භූමියක් ලෙසද මුලතු කැලය LTTE යොදාගෙන තිබෙනවා. මුලතු කැලය තුල LTTE රැකවල් දිනපතා බෙද තබන බව හමුදාව ප්‍රකාශ කරනවා. මේ නිසා පුහුණු පිරිස්වල හිගිය පියවීමට LTTE ඉඩ නොදීමද මුලතු ප්‍රහාරවල එක් අරමුණක්. මුලතු කැලයේ LTTE නායකයන්ට සැඟවීමට ඉඩ නොදීම ක්‍රියාන්විතයේ ප්‍රධාන ඉලක්කයයි. රූපාණී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂකවලල්ලේ සිට